විදේශීය රටවල් වලට විවිධ රටවල් හරහා තියෙන බෑර්තු ලබාගෙන ඒවට පුහුණු අවශ්‍ය පුහුණුව ලැබලා දීලා විදේශගත කරන ක්‍රමවේදයක් පෞද්ගලිකාංශයේ අයට තියෙන. ඉතින් අපිට දත්ත පද්ධතියක් අවශ්‍ය වෙනවා. මොන මොන එහෙම යන්න බලාපොරොත්තු වෙන රාජ්‍ය සේවකයන් ඉන්නවා නම් ඒගොල්ලොන්ගේ ක්වොලිෆිකේෂන්ස් බලන්න ඕන. අනිත් පැත්තෙන් අපිට තව දත්ත පද්ධතියක් තියෙනවා. රැකියාවන් සඳහා දෙන පංගු ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා. මේ රැකියාවලට යන්නේ රජයෙන් රජයට නෙමෙයි. රාජ්‍ය සේවකයන්ට යම් යම් අවස්ථාවන් තියෙන රටවල් වලට යම් යම් අඩුපාඩුකම් තියෙනවා නම් يعني කුසලතාවයේ පැත්තෙන්. ඒකට අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ තියෙන වෘත්තීය පුහුණු ජාලය හරහා කඩිනම් පුහුණුවක් ලැබලා දීලා ඒගොල්ලන්ට විවෘත කරන්න විදේශීය වෙළඳපොළ ජපානය, ඉතාලිය, කොරියාව එක්ක අපිට තියෙන පංගු ප්‍රමාණය වැඩි කර ගැනීමට කටයුතු කරනවා. හැබැයි මතක තබා ගත යුතුයි පීපල් ක්වොලිෆිකේෂන් එකට නම් යන්න අමාරුයි. ඒකට වෘත්තීය කුසලතාවයක් අවශ්‍යයි. අපිට වැඩිපුර රැකිය අවස්ථාවන් මේ වෙනකොට තියෙන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ කෙයා ගිවර්ස් කියන කණ්ඩායම නර්සස්ලාටත් තියෙනවා. කර්මාන්ත ශේෂ්ත්‍රයේ කාර්මික ශේෂ්ත්‍රයේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රවලත් තියෙනවා. දැනට ක්‍රියාත්මක වන ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව තුළ එක එක මට්ටම් වල NVQ level 1 2 3 4 5 ඒ වගේ වැඩසටහන් අපි ලංකාව පුරාම ක්‍රියාත්මක කරනවා. සහබද්ධ ප්‍රවේශයක් හරහා පුහුණු සහ ඒ සංවර්ධන අවශ්‍යතා අපිට ළඟා කරලා දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි ඒ රැකියා අපේක්ෂකයින් පුහුණු කරන්න අවශ්‍ය වෙන්නේ ඒ රටවල් වල තියෙන ඒ වෘත්තීන් වල තියෙන අවශ්‍යතාවය අනුව. ඒක ක්‍රියාවලියක් විදිහට අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ගත්තහම අපි ඒ ආයතන සමූහයම අරගෙන මේ සුවිශේෂ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඉදිරි දින කීපය තුළ අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ ප්‍රවේශයක් හරහා එක ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. විශේෂයෙන් විදේශ රැකියා අමාත්‍යාංශයේ තියෙනවා සම්පත් පදනමක්, අපේ අමාත්‍යාංශයේ යටතේ තියෙනවා සම්පත් පදනමක්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යටතේ සමස්ත දිවයිනේ මාවරණය කරන විදිහට ජාලයක් ක්‍රියාත්මක වෙනවා.